ආයිකෝ වාසනාව සුබ දවසක් වේවා. එතකොට ඔබ දන්නවා එල්පීඩී ඡන්දේ. එල්පීඩී ඡන්දේ ගැන ආණ්ඩුවට දුක් වෙන කාරණාවක් නැහැ. 15ක් ඉන්නවා. 15 එක පැත්තට ඇවිල්ලා. විපක්ෂයට ගිහිලා තියෙන කාට කාටද? ගමේ හිතුවක්කම් වල අර මේ දීලා තියෙන ඉතින්. ඒ ප්‍රශ්නයක් නෙවෙයි. ඈ එතකොට හතර පද දෙනෙක් හවුල් වෙලා බලේ පෙන්නන වඩා එකේ 15 දෙනෙක් එක පැත්තේ ගිහින් ඇවිල්ලා. තේරුණාද? ඒ වගේ ඔන්න ඔය සබහා ධර්මෙන් පෙන්නන දේවල් සමහරට ඕක මිනිසුන්ට අවබෝධ නැති වෙයි. මෙන්න මේකෙන් අවබෝධ වුණා. දැන් මේගොල්ලෝ කියන කරුණුත් එක්කම ඇවිල්ලා මොකද්ද? බැරි වෙලාවත් එහෙම විපක්ෂ බලේ වැඩි වුණොත් එහෙම විපක්ෂ කරන්න හදන්නේ මොකද්ද කියන එක ඔබලට තේරෙනවා. මතක තියාගන්න මේගොල්ලෝ හැම එකම එකතු කරලා හරි කොහෙන් හරි ආණ්ඩුව පිහිටවන්න ගන්නවා පිටට ගියොත්. තේරුණාද? ඒකෙන්ද රටේ ජනතාව හිතන්න බැරි වෙලාවත් එහෙම එහෙම දෙයක් වුණොත් කුඩම්මගේ සැලකිලි තමයි කියලා. ආණ්ඩුව පැත්තක එතකොට ජනාධිපති පැත්තක අගමැති පැත්තක සිරිසේන රනිල් මතකයි නේද යුගේ අපිට වෙච්ච දේවල් මතකයි නේද? ඒකෙන්ද රට වැටිලා තියෙන්නේ. රට ගොඩ ගන්න නම් බලේ අවශ්‍යයි. තේරුණාද? ඔබ බුද්ධිමත් වෙන්න ඔබ කොහොම වුණත් රටේ තත්ත්වය දැන් කොහොමද කියලා තේරුණා නැවිලා යහපත් තත්ත්වයකට කරකැවිලා එන විදිය. ඒකින්ද ආණ්ඩුව ශක්තිමත් කරන්න පුළුවන් තරම් මාලිමාවේ මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තුවට එවන්න. මතක තියාගන්න තවත් දෙයක්, මාලිමාවේ කියලා කිසිම කෙනෙකුට හොරකම් කරන්න කුපාඩි වැඩ කරන්න පාස්පෝර්ට් ගන්න වැලි පර්මිට් ගන්න බාර් ලයිසන් ගන්න ඒවා වාන. තේරුණාද? රට හදන්නයි ඒගොල්ලෝ එන්නේ. ඒගොල්ලෝ එන්නේ සමාජ මෙහෙවරක් කරන්නයි. එහෙම නැතුව තමන්ගේ නඩුටි ඉවර කරගන්න හම්බ කරගන්න ඒවා කතන්දර. ඒවා කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ස්වාධීනව රටේ යන තත්ත්වයක නීතියානුකූලව හැම දෙයක්ම සිදුවෙන්න ඕන. මේ බලේ දුන්නොත් විතරයි මේ හොරුන් ඇතුළට දාන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ බලය වැඩි වුණොත් විතරයි. ඒකිට මේගොල්ලෝ කියාගෙන යන එක තමයි අරියාට බලය දීලා මොකද උනේ, මෙයාට බලය දීලා එහෙම දෙන්න එපා, අපිට දීපල්ලයි කියලා විල්ලා මෙන්න කතන්දරය අදලා මේ මිනිස්සු අමාරුවේ දාන්න හදන්නේ. ඒකින්ද ජනතාවට කියන්නේ මුන් කියන මේවට හවු වෙන්න එපා, මුන්ගේ කිසිම සමගියක් නැහැ, කිසිම හැදියාවක් නැහැ, ඔක්කොම පට්ට හොරු ටික. දැන් මේ නායක හොරු ටික ඔක්කොම දැන් අයින් වෙලානේ ඉන්නේ. 40ක් විතර ඉල්ලන්නෙත් නැහනේ, ඉල්ල වැඩක් නැහැ කියලා දන්නවනේ. ඈ මෙහෙන් දාගත්තු හරෙන් දාගත්තු කට්ටිය මොකද වෙන්නේ කියලා මෙන්න තවත් අනාවැකියක් කියන්නම්. සජිත් මහත්තයාට විපක්ෂ නායකකමක් නැති වෙලා යනවා. බුදුද කියලා බලන්න. තේරුණාද? ඔය විපක්ෂ නායකකමට මරා ගන්නවා ඔයගොල්ලෝ, මරා ගන්නවා. තේරුණාද? ඈ ඒකෙහිඳ කරන්න තියෙන හොඳම දේ තමයි ජනතාව හරියටම තීරණය ගන්න, හරියටම ඔබ රට ගැන හිතන්න. නංගන 14 වෙනිදාට ඔබගේ යුතුකම දෙවනි යුතුකම ඉෂ්ට කරන්න. පළවෙනි යුතුකම ඉෂ්ට කරා ඔබ, ඒකට මෙන්න සලොට් එක. දෙවෙනි යුතුකමත් ඔබ ඉෂ්ට කරන්න. තේරුණාද? ඊට පස්සේ මේ රට හදනවා කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? එතකොට අර එකෙක් කිව්වා නේද ඇවිල්ලා විද මහත්තයා කුණු හොදනවා කියලා. මම කුණු හොදනවද? රටට වින කරන ඕනම කුණු ගොඩක් මං හොදනවා. ඈ තේරුණාද? ඈ වරෙන් බලගේ ඕන කියලා මං කුණු හොදනවද? අපේ ගෙදර හොඳ ලොන් මේ මොනවද තියෙනවා, ඔෂින් මැෂින් එකක් ඔද දාලා ඕන හොදනවා. හෙට අනිද්ද කොළඹ කුණුත් මම හොදනවා. මං අභියෝගයක් කියලා දිනවනේ කොළඹ කුණු ප්‍රශ්නේ රජයට සත පහක් නැතුව ප්‍රශ්න විසඳලා දෙනවා මම. මාස 3කට කෝටි 100ක් ගියේකේ සත පහක් නැතුව මම ප්‍රශ්න විසඳනවා. හොඳේ? තේරුණාද?
ඒ විතර නෙවෙයි තවත් ක්‍රමවේද තියෙනවා මගේ ළඟ. මම අවුරුදු 4ක් 5ක් යනකොට ඩග්ලිග් වගේ හාල් මෝල් මේ රටේ 10ක් ඇති කළා වෙන්නද? ඈ ක්‍රම තියෙනවා අපි ළඟ. ක්‍රම අනුව වැඩ කරන මෙච්චරයි. ඈ තේරුණාද? ඒ කෝටි ගණන් සල්ලි ඕනේ නැහැ. බලේ විතරයි ඕනේ. මෙන්න මේ දේ කරලා පෙන්වන්න. ඔයා අවුරුදු 4කින් හොඳ වීමෝලක් කරන්න. ලංකාවේ සෑම පළාතකම ඒ වගේ වීමෝලක් අපි දාලා පෙන්නනවා. කාල ප්‍රශ්නයක් නෑ එතකොට හොඳේ. ඉන්න. පොඩ්ඩක් තව ඉන්න. සැලස්ම දිනවා. මේවා අර සිංහල රජ කාලේ වෙලා සාමාන්‍ය ජනතාව දෙන කියන දේවල් රජතුමා ඇහුවා. ඒ වගේ අහනවා. තේරුණාද? තව දෙයක් ඕනේ නෑ. පොන්සේකා පක්ෂට එන්න දැඟලුවා. මං තමයි කෙලීම කිව්වේ විත්තේරත් අමාත්‍යවරයාට ගමන් දෙකක් කිව්වා පොන්සේකාව පක්ෂයට ගන්න එපා. පොන්සේකා මෙහෙම අපරාධ කරපු මිනිහෙක් එදා ජනතාව විත් පෙරමුණේ කොල්ලන්ව කන්තලේදී ඝාතනය කරේ මෙහෙමයි කියලා මං විත්තේරත් සහෝදරයාට කෙලින්ම කිව්වා ගන්න නම් එපා කියලා. ඈ ඇව්වේ නැද්ද? ඇව්වා. ඈ ගත්තද? ගත්තේ නැහැ. ඈ ඒ වගේ අපේ නායකයෝ සාමාන්‍ය පාක්ෂිකයන් කියන දේ අහනවා. ඒකින් ඔබ බය වෙන්න එපා. ඕනම ප්‍රශ්නයක් ඔබගේ අපේ ජනතුමාට අනුකම්පාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙන් සැකයක් තියාගන්න එපා. අනිත්‍යම වගේ නෙවෙයි. තේරුණාද? මේ මං එදා කිව්වා ඉතලම කිව්වා අනුකම්පාවසල අවුරුදු 22ක් මේ රට පාලනය කරනවා කියලා. ඔන්න දැන් කපෝත් කියනවා ඒක. ගොඩක් කට්ටිය කියනවා අවුරුදු 22ක් පාලනය කරනවා කියලා. ඒ කිව්වේ යම් කිසි හේතුවින්දයි. තේරුණාද? මම අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වේ අනුකම්පාවසල ජනාධි වෙනවා වෙනවමයි කියලා. සජිත් ජීවිතේට ජනාධි වෙන්න බෑ කියලා. අපි කිව්වේ නැද්ද? කිව්වා. හැබැයි ඒ අනාවැකි කියලා ඔබව අමාරු විදාන්න අනිත් උවන්ගේ මම හදන්නේ නැහැ හොඳේ. ඒකින්දා මතක තියාගන්න ඔබයි අපේ ජීවිතේ. අපි ඔබටයි රටටයි ආදරෙයි. අපි නිතරම බලන්න ඔබ ඔබේ රටට. තේරුණාද? හරියට පත් වෙලා ආවොත් ගෙස් රැඩිස්සලට කෝටි ගානක බෙහෙත් කියනවා අපේ රටින්. ඒවත් නැති කරලා පෙන්නනවා. ඒ බෙහෙත් කියනවා කියලා හොඳ කරන්න බෑ. එහෙනම් අපේ දේශීය බෙහෙත් දිනවා නෙමෙයි හොඳ කරන්න පුළුවන්. ඒවා අපි සමාජගත කරනවා. නැත්නම් හොස්පිටල්ලා කරනවිලා ගෙස් රැඩිස්සල සුව කරන්න. තේරුණාද? ඒවෙන් තමයි අපි ගොඩ එන්න ඕනේ. එහෙම නැතුව අරෙන් අය අරගෙන මෙහෙන් අය අරගෙන ඈ ඒව නෙවෙයි. ඒකින්ද උඹලත් මිනිසුන්ගේ ගිනිගෙඩි දෙන්නේ නැතුව හම්බ කරගනින්න. තේරුණාද? සාධාරණව මේ රටට යහපත් දෙයක් කරපළලා. තේරුණාද? ඒකින්ද සෙල් දිනාටම ආදරෙන් කියන්නේ රට ගැන හිතන්න, ජාති ගැන හිතන්න, ආගම ගැන හිතන්න, වැඩ කටයුතු කරන්න. ඒකින්ද තව එකකට ඇඟිලි ගහන්න දෙන්න එපා. මාලිමාවේ මන්ත්‍රීවරුගෙන් පාර්ලිමේන්තුව අපි පුරවමු. සම්පූර්ණ බලය දුන්න බය වෙන්න එපා. රට ලස්සන කරයි, රටට අහේතියක් කරන්නේ නැහැ, රටට විනයක් කරන්නේ නැහැ, රටට අසුභ ජාති දෙයක් කරන්නේ නැහැ. ඒ ගැන විශ්වාස කරන්න අනුකුමාර සානායකව කිසි කෙනෙකුට විනාශ කරන්න බෑ. මොකද අනුකුමාර සානායකව මේ රටේ ඉන්නවා නම්, මේ ලෝකේ ඉන්නවා නම් දෙවි දේවතාවුන් වහන්සලා ඔහුම පවා බලාගෙන ඉන්නවා. ඔබ අහල ඇති පණ්ඩුකාභයේ කතාව, අන්නේ පණ්ඩුකාභයේ තමයි මේ බිහි වෙලා ඉන්නේ කියලා මතක තියාගන්න. මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. තේරුණාද? ඒ සැලැස්ම ඔක්කොම යාගේ තියෙන්නේ. තේරුණාද? ඒකින්දා කිසි කෙනෙකුට කරන්න බෑ. මතක තියාගන්න කාල වේලයි චිත්‍රරාජයයි තාම ඉන්නවා. ඒ දෙන්න තමයි තවත් ආරස්ස කරන්නේ පණ්ඩුකාභයව මතක තියාගන්න. කැරහිලිකම් කරොත්, අපහාස කරොත්, තර්ජනය කරොත් අනුර නෙවෙයි කිසි දෙයක් කරන්නේ. අදුෂ්මාන බලවේගයක් වගේ දෙන්නේ කාල වේලයි චිත්‍රරාජයයි කියලා මතක තියාගන්න.
ඔන්නෝ ඕක හෙටේ ඉඳලා දේවාලකාරයන්ට අරීමේ ඕනනම් කොපි කරන්න පුළුවන් උදේ මතක තියාගන්න අන්න ඒ වගේ දියක් තමයි අනුර කියන්නේ කිසිගෙන උරු කිසියක් කරන්න බෑ උදේ එයා සුම්මා ඒ අපේ රටේ අනාගතේ ඒයි කියලා මතක තියාගන්න හරි එහෙනම් බුස්සන්න දෙවිතයි පංගුවක් ඇයි මොනවල් දෙක තුන නැමිලා ගිහිල්ලා තියෙන දැක්ක නේද ඈ මේ වාස්වාදීනා උදේ පෙරනාද ඕනනම් අනාවෙක කියන්න ඔය අරේ සීතල අල්ලනවා මේ සීතල වල්නවා හිම කුඩාරයනවා මෝදී කකුල අතනේ ඉපලා මේ කිව්ව නේද අර අර මයංගනේ ගෑණි මෝදීට මොනවද වෙනවා කියලා අර මෝදී තව ෂෝක් එකදින්නේ දැන් අවුරුදු 5 වෙනි ඉතර තමයි කතාව ඔය ගෑණි කිව්වේ අර මෝදී ඉන්නේ ෂෝක් එකට කිසිම කරදරයක් නැහැ නේ ඈ මාර අනාවෙක නේද ඈ අනාවෙක කියාගෙන යවත් අපි දෙකට නැවිලා කියලා පස්සපැත්තට අනාවෙක තොපේ නැද්දකින් විතරක් රටට උඹලා වාගියොම් පිලිලියලකෝ පිලිලියා තේරුණාද මිනිසුන් රවට්ටන්න කේන්ති යනවා තරහ වෙන්න එපා හොඳේ මේ මතක් කරගන්න කේන්ති යනවා හොඳේ හරි එහෙනම් රටේ සියලු දෙනාටම යහපතක් වේවා සෞභාග්‍ය උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා මම එදත් කිව්වේ දෙයක් තමයි ඇවිල්ලා අපේ රටේ කුෂිකර්ම දියුණු වෙන්න ඕන එහෙම උනොත් ප්‍රශ්නයක් නැහැ ගෝවීන්ගේ සියලුම කුෂිකර්ම උපකරණ වල තීරුබදු නිදාස් වෙන්න ඕන අන්න එතකොට 145 කියන ටැට්‍රේ 105ට ගන්න පුළුවන් එතකොට මිනිස්සු කොහොමද කොමිතෙන් කරනවා කෑම බීම හිගයක් නැහැ එන ආදායමෙන් රට කොන්ට්‍රෝල් කරගෙන යන්න පුළුවන් රජයට තේරුණාද 145ම ගෝවියෝ ඉන්නේ ගෝවියන්ගේ තොල් පස්සේ විසඳිලා එච්චරයි ගෝවියෝ කොමිතෙන් කරයි වැඩි විගුණගනි ඔව් කයිබොයි හොඳේ එකින්දා අන්න එහෙමයි වෙන්නේ කුෂිකර්මෙන් තමයි එදා ඉඳන් සිංහල රජ කාලේ ඉඳන් අපේ රට සොයම්පෝසිත උනේ ඉදිරියට එහෙම තමයි තේන්වා රජේ පිළිගන්න ඕන මොකද්ද ඔබට පහසුකම් තියෙනවා නම් ගොවිතැන් ටික මෙයා කරලා මෙයා තියෙනවා නම් ඔබ කරගන්නවා එතකොට රැකියා ඉල්ලන්නේ අරවා මේ උද්ඝෝෂණ කිසි දෙන්නේ නැහැ කන්න නැහැ කියනවා ඒ මිනිස්සු ගොවිතැන් කරාට පස්සේ මේ ගොවිතැන් කරන අපි වාගේ මිනිස්සුන්වත් ඇවිල්ලා ගොවිගම් ගොවිතැන් කරන්නේ නැති මේ එළවලු ටික පවා ලාභෙට ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. තේරුණාද? අන්න එහෙමයි වෙන්න ඕනේ. හරියනම් බුස්සන්න දෙපිටයි සියලු දිනාටම නැවත වැඩසටහනකින් හමු වෙමු.